பார்த்துட்டு அலட்டு தோலட்டு வடிதாவு சங்கே வினவா दुखहाद दिन रे हित पतुलटम वेला यौवने अगट वीर विरही हद गिलन वेला दुखहाद दिन रे हित पतुलटम विला यौवने अकट वीर विरही हद गिलन विला ලස්සන සින්දුව දුක හිතන වචන වලත් ලස්සන පේන්නේ නරුම හිත වලට දුක හිතන දේවල් වලත් ලස්සන පේන්නේ පිරිසුදු හිත වලට රිදෙන බව දැන දැනත් ඒ රිදිල්ලටම hina වෙන්නේ නරුම හිත नंदनीय रुसिरिबर मनस मावन तेनुर मावते उन विधियट නරුම කියන එකටත් මම ලස්සන අරුතක් දුන්නා. නන්දනීය රුසිරුබර මනස. නා රුම. දරුවින් නම්මල මොකද මෙහෙ කරන්නේ? යන්න. දරුව බලාගෙන නැති. ඉන්න බලාගෙන ආව ගමනක් නෙමෙයි. පොඩි උදව්වක් ඉල්ලන්න ආවේ. विविध प्रसंगिटापुरुदेना ගෙනියන්න තමයි දුන්න. වැඩේ කරගෙන ඉක්මනටම ගෙනත් දෙනවා. එපා. ආවම මොකද තියාගන්න. එහෙම කොහොමද? මේක ආගෙන. ඕක මගේ තමයි. ඒත් මට දෙන්න පුළුවන් ඔච්චරයි. අනිත් එක ඔයාට මගෙන් වටින්න රූකඩේ විතරයිනේ. ඕක ගන්න. गुडाक स्तुति
මම මේක ළමයි වෙනුවෙන්ම පාවිච්චි කරන්න. අඩ පින්මාව. මං ගිහින් එන්න. අලුත් යාළුව නව ලයිෆ් බොයි හෑන්ඩ් සැනිටයිසර් හොඳම ආරක්ෂාව අතේ තියෙන ගානට සාන්දරට අපි ලං වෙලා ලොකු හාමුදුරන්ට වඩා දිලුම් ගැන මන් දන්නවනේ මට කවුරුත් දිලුම් ගැන කියලා දෙන්න එන්න ඕනේ නැ නෝනේ ඉස්සෙල්ලා කියන දේ තේරුම් ගන්න ලොකු හාමුදුරුව එහෙම කියන්නේ අපේ හොඳට දැන් හිතකොට ලොකු හාමුදුරුව කියන්නේ දිලුම්ට දික්කසාද වෙන්න ඕනේ නෑ කියලාද? ලොකු හාමුදුරුව විතරක් නෙවෙයි. මං කියන්නේත් ඒ ටිකමයි. අනේ අපේ මහත්තයා මේ. තේරුලි කසාද බැඳපු දවස් ඉඳලා දිලුම් මෙයා උඩ තියාගෙන හිටියේ. අඩු ගානේ අපි ගැන හොයලවත් බැලුවද? අපි ගැන එහෙම විශේෂයෙන් හොයලා බලන්න දෙයක් තිබ්බේ නෑනේ නෝනේ. අනික දිලුම් හිටියේ කොළඹ. පුළුවන් හැම වෙලාවකම කතා කළා. ගෙදර යාම අඩුපාඩුවක් තිබුණා නම් ඒ ගැන හොයලා බලුවා. එහෙම නෙවෙයිනේ. දිලුම්ට ලොකු උනේ තේරුණිව. අපි ගැන වගේ වගක් නෑ. නෝනේ මහා පුදුම කතාවක්නේ කියන්නේ. දැන් මම නෝනේව කසාද බැඳတာට පස්සේ මම වැඩියෙන්ම හොයලා බලුවෙත් නෝනේ ගැනනේ. මිනිසු කුටුම්බගත වෙනවා කියන්නේ ඒකටයි. මං ඔය කෙහෙල් මල් ගැන දන්නේ නැහැ. මං කියන්නේ මට දැනුණු දේ. මම නෝනේව ආදරෙන් බලා කියාගත්ත හැටියට තමයි දිලුම් එයාගේ නෝනාව ආදරෙන් බලාගන්නේ. ඒ ಗುಣධර්ම ඉගෙන ගත්තේ අපෙන්. ඉතින් දැන් ඒකට එයාට බැලලා වැඩක් නැහැ. අපේ මහත්තයා කියන්නේ කසාද බැඳපු හැම එකම දෙමව්පියන්ව පැත්තකට දාලා තමන්ගේ ගෑණියව විතරක් බලා කියාගත්තාම ඇති කියලාද? දිලුම් මෙහෙම කළා නම් වැරදි. ඒ දෙලු මෙහෙම කලේ නෑනේ නෝනේ. නෝනේට ඔය දැන් තියෙන්නේ තමන්ගේ පුතාව වෙන කෙල්ලෙක් දැහැගත්තා කියන වේදනාව. ඔකට කියන වෙන වචනයක් නම් තියෙනවා. ඒත් මං ඒක දැන් නෝනේට කියන්නේ නෑ. ඉතින් ඔච්චර දේවල් කියපු එකේ ඒ ටිකත් කියලා දැම්ම නෑ ඉවරයිනේ. සමහරු නම් ඔකට කියන්නේ ඊර්ෂියාව කියලා. නෑ මම මේ නෝනේ හැම ඊර්ෂ්‍යා කරනවා කියනවා නෙවෙයි. අපේ මහත්තයාගේ මනස්ගත මට එහෙම ඉරිසියාවක් නැහැ. ඔය කොහෙවත් ඉන්න ගුරුකම් පවුලකට අපේ එකා සම්බන්ධ වෙනවට මං කැමති නැහැ. අන්තිමට ඔවා කොහෙන් කෙලවර වේද කියලා කවුද දන්නේ? හැබැයි ලොකු හාමුදුරුවෝ විශ්වාස කරනවනේ ඔවා. මොනවද ලොකු හාමුදුරුවෝ විශ්වාස කරන්නේ? දැන් ඔය තෙරුණිට මැරිච්ච ආත්තම්මගේ බලය ඇවිල්ලා කියලානේ ලොකු හාමුදුරුවෝ හිතන්නේ. ලොකු හාමුදුරුවෝ එහෙමම කියනව නෙවෙයිනේ. मेरी चवतार हाट गेन हल्ला हट हिटिया दिलुम खेवा हरियन हॉल मन दिखा दिल गमेंगे पिस्सू नटन लेस्तुनिपा
ඔක්කොම පිස්සු නටනවා නම් මං පිස්සු නටුවාමකෝ මට ඔය හොල්මන් ගෑණිවා වුණොත් කිතුල් පොල්ලෙන් ගහලා තමයි එලවන්නේ ඔන්න අපේ මහත්තයා මේ මහත්තයා කට අරින්න එපා එදාට තමයි අපේ මහත්තයා දැනගන්නේ මං කවුද කියලා බීජ මට්ටයි ඇඳුම් වල පෙනුමක් දැබලෙනවා Viva Power Germ Guard සාන්දරට අපි ලං වෙලා රෝගට ඉගෙන ගන්න නම් රෝග නැගතක ඉපදෙන්න ඕනේ මොන නැගත? අයියෝ රෝගට නැගත රෝග නැගත නැගත ඒ මොකද්ද? අයියර අවුරුද්දට කැවුම් කන්නේ ඒකනේ एक रूगर नगद ने मैं आने ऐसे ना एक क्यों नगद एक ने रूगर डिगर ने गानों ने रूगर नगद एक तो क्या ने नन्ना ने नगद हरी हरी मुकाकरी रूगर डिगर ने गाने लोग को हरी है हरी ने मैं वाले दी ना ना ये मत हमारे रूगर का मामा किया ने हरी है ये उन्हें डे आटे इच्छा रंदन ना තාරු කාටිසි තාරු ගැනත් දන්නවා ඒකනේ එයා තමයි හැමදේම දන්නේ ඒ උනා රුගඩ මාමා තරම් එයා දන්නේ නැහැ නේ එයා සුපිරි ඈ ඔන්න මම නම් රුගඩ ඉගෙන ගන්නෙ රුගඩ මාමගෙන් විතරයි හරි ආතේ සයිඩ් එක ඈ මම නම් ටීචර්ගේ පැත්තේ මම ටීචර්ගේ පැත්තේ ඈපෝ එයාට බෑ නේද ජින් अपे रोकड़ मामा तमें वेड़ गा रहे नैना तारुका टीचर तमें अनिके सुधु ही नेद रोकड़ मामा खालू मा खालू एस पोट्टा दे रोकड़ मामा खालू ने एक ने सुधु ही ने सुधु सुधु काका वागे सुधु हरी हरी एना गो गोलो ओगलों सुधु टीचर गें इकने गान को अपिटे लोग को अपे खालू रोकड़ मामा हर दे मैंने मैं अभी चंग केलो देना डिनर ला अभी अंजिनो उन्हें पास से आड़ने बे अपो बे डे माय अभी यंग अपे टीचर के निकल गाने අවුරුදු ගානකට පස්සේ මං ආයේ ජීවත් වෙන්න පටන් ගත්ත නන්දිපාල. ඒකට අකුල් හෙලලා නන්දිපාල මොනවද බලාපොරොත්තු වෙන්නේ? මුදුනාගල පරම්පරාවේ පුරාණ පුස්තකය මගේ අතට ගන්න මං කොච්චර කාලයක් බලන් හිටියද කියලා කුමාරි නෝන දන්නවද? මනුස්ස ජීවිතයක් තරම් පොතක් වටිනවද නන්දිපාල? මනුස්ස ජීවිතයකට වඩා මේ පොත වටිනවා. මනුස්ස ජීවිතයකට වඩා වටින පොතක් ඔය ඉතින් කුමාරි නෝන දන්න තරම ඔය පුරාණ පුස්තකයේ අතට ගන්න මගේ අප්පච්චි වලි කෑවා අද මමත් වලි කනවා ඔය කුමාරි නෝනගේ අලුතෙන් ජීවිතේ පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් ඒ වගේම මටත් එහෙමයි එතකොට නන්දිපාල උඹ උඹේ ඔය පහත් අරමුණ ඉෂ්ට කරගන්න පාවිච්චි කරන්න හදන්නේ මගේ අජිත්වද පහත් අරමුණ කියන්නේ ඕවා නෙවෙයි කුමාරි නෝනා ඔන්න අජිත් මහත්තයා මරලා දාලා මම කුමාරි නෝනව කසාද බැන්දොත් අන්න එක පහත් අරමුණක් මට එච්චර පිස්සුවක් නෑ මං උඹට කිව්වනේ නන්දිපාල මං උඹ ඉල්ලන තරමක් සල්ලි දෙන්න මට මගේ මනුස්සයව ආපහු දීපන් මනුස්සය ආපහු දීලා වැඩක් නෑ ඒ මනුස්සයාගේ ප්‍රශ්න ටික निराකරණය කරගන්නේ නැතුව මං මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න එපා. අන්න ඒකට තමයි මම මේ පොත ඉල්ලන්නේ. මොනවාද මනුස්සයෝ කියන කතා? අහිංසක මනුස්සයෙක් ජීවිත කාලයක් හිර කරගෙන ඉඳලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? ඔය ලබා ගන්න කිසිම දෙයක් තමුන්ලට yaad දෙන්නේ නැහැ. ඒවා බොරු කතා නෝනා.
එව්වා බොරු කතා. ඔය සමහර ලොකු ලොකු මහත්තුරු කරන කියන දේවල් වල හැටියට ඒ කට්ටිය ඉතින් පල දෙන්න එපා. ඔය අසාගේ තින්නේ. ඒවා බොරු කතා නෙවෙයි නන්දිපාල. මේ මහ පොළව ඇත්ත. මිනිසුන්ගේ ජීවිතයට පල දෙන හැටි මම හොඳට දන්නවා. මං ජීවිතේ මූණ දීපු දේවල් වලට නන්දිපාල මූණ දීලා නැහැ. ඒකයි ඔය විදිහට කියවන්නේ. නෝනා මේ විදිහට මම හෙටත් කියවනවා. නෝනාට කරන්න තියෙන බොහොම සරල සුගම දෙයක්. නෝනාගේ මහත්යාගේ ජීවිතය වෙනුවෙන් නිකම්ම නිකම් පොතක්. නිකම්ම නිකම් පොතක්. ඒක නිකම්ම නිකම් පොතක් නෑ නන්දිපාලට පුළුවන් ඒක කඩේකින් ගන්න. ඒක නිකම්ම නිකම් පොතක් නෙවෙයිනේ. නෝනා කඩේකින් ගන්න පුළුවන් නම් මං ඉල්ලන්න නෝනාගෙන් සල්ලි. නෝනා ඒ පොත මට ගන්න බැරි නිසා තමයි මම නෝනාගෙන් ඉල්ලන්නේ. නෝනා අජිත් මහත්තයාගේ ජීවිතේ මගෙන් ඉල්ලන්නේ ඒ නෝනාට ඒක ගන්න බැරි නිසා. ඒ නිසා අපි දෙන්නගේ ගනුදෙනුව පෑදිලි. කියන දේ අහපන් නන්දිපාල. ඔබට ජීවිතේ කවදා හරි දවසක විඳවන්න වෙයි. නෝනා ওই පුරාණ පුස්තකය මගේ අතර ගත්තේ නැත්තම් මට කොහොමත් විඳවන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මං ඒක අතාරින්න ලෑස්ති නෑ. වෙන විදියකට ওই පොත ළඟට ගන්න බලපන් නන්දිපාල. ඒකට යන සම්පූර්ණ වියදම මම උඹට දෙන්නා. හැම කෙහෙල් මලකටම සල්ලි ඇදලා ගන්න එපා කුමාරි නෝනා. ඈ සල්ලි ඕන නම් මං සුභාස් මහත්තයාගෙන් ඉල්ල ගන්නවා. මේක සල්ලි වලට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කුමාරි නෝනා මේ වැඩේ මට කරලා දුන්නොත් කුමාරි නෝනටයි මහත්තයාටයි සතුටින් සාමදානෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් උඹලා මගේ අජිත්ව මරනවද? අමුතුවෙන් මරන්න දෙයක් නැහැ. අජිත් මහත්තයා කියන්නේ මේ ලෝකෙට මැරිච්ච මිනිහෙක්. තාම පණ ගහනවා. එච්චරයි වෙනස. උඹලට හරියයිද නන්දිපාල? මට මේ වගේ ගින්දරක් දුන්නට උඹලට හෙනවදි? කුමාරි නෝනා හෙනවදිනවට අපේ ගෙදර උඩ කූරක් හයි කරලා තියෙනවා. ඔව්. ඒ කූරෙන් මට හෙනවදින්නේ නැහැ. වටේ ඉන්න මිනිස්සුන්ට වදි. එන ගස්වල මට දන්නන්න බෑ. පුතගෙනත් දුන්නොත් ගනු දෙනුව ඉවරයි. වැඩි කතා ඕනේ නෑ. ඕම් මං ගියා. නන්දිපාල! නන්දිපාල! කරන්න බැරි දෙයකට නම් මට පොරොන්දු වෙන්න අමාරුයි. හැබැයි මං පොරොන්දු වෙනවා කරන්න පුළුවන් දෙයක් නම් මං ඒක අනිවාර්යයෙන්ම කරලා දෙනවා. මට ඔයාලගේ පාරම්පරික වෙදපොත දෙනවද?